අනිත් එක උපාසකම් වලට බුදු වෙන්නත් බෑ. කවුද බුදු වෙන්නේ? කවදාද? පිරිමියෙක්ම තමයි. ඒක එහෙම කියනකොට දැන් අපේ බෝසතාණන් වහන්සේ ඉටි කුමාරි වෙලා ඉඳලා තියෙන මුලින්. මුලින් බුදු වෙන්න කලින් කිව්වා ප්‍රාර්ථනා කරන්න කියලා පිරිමි ආත්මය. එතකොට අබතෙල් පූජා කරලා පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේට මේ කියන කාන්තාව පැතුවා. මොකද පැතුවේ බුදු වෙන්නට පෙර පිරිමි ආත්මයක් පැතුවා. ආන්න එහෙම දැන් ඉතින් මෙතන ඉන්න උපාසකම්ම ගැනට උන්න බුදු බව ලබන්න යා මොකද්ද කරන්න ඕන? ඔව් මේක දැන් දැන් මාරු කරන්න බෑ. ඉස්සරහට ලබන ආත්මවලදී බ්‍රහ්මචාරියව රැකලා සිල්වත් වෙලා පතන්න උඩ මට පුරුෂාත්මයක්ම ලැබෙවා. ඉතින් මට හම්බ වෙලා තියෙනවා බොහෝ සමහර උපාසිකව පිරිමි ආත්මෙ පතන අය. ඉතින් ඒ අය මේ ජීවිතෙත් වැඩ පිරිමි වගේ තමයි. බයිසිකල් මේ කියන්නේ දැන් මේ බයිසිකල් නෙවෙයි ඉස්සර තිබුණේ බයිසිකල් අර කරකවන්නේ ඒවා පදිනවා පොල් ගස් නගිනවා ওই වගේ ඉන්නවා චණ්ඩි අම්මලා ඉන්නවා අර ඉන්නේ තනියම ඒ වගේ ඉන්නවා. එතකොට ඒ කියන්නේ පොඩි වැරදීමකින් අර පැත්ත මාරු වෙලා ඒකයි එහෙම තියෙන. ඉතින් එයා ආයි පතන්නේ මොකද්ද? පිරිමි ආත්මම පතන. ඉතින් පිරිමියෙක් කරන්න ගියොත් දැන් උපාසක මහතුරු තරහ වෙනවා. දැන් මේ කාන්තාවට පිරිමි කරොත් දැන් අපිට කාන්තාව නැති වෙලා යනවා. ඒ නිසා වැඩි ඒ ගැන කියන්න ඕනේ නැහැ. මේ අයට කිව්වපමණින් ලබන්න බෑ. බ්‍රහ්මචාරී වෙන්න ඕන අඩුම තරම් පතිවෘතාවවත් රකින්න. රැකලා තමයි පතන්න. ස්වාමියගෙන් විවරණ ගන්න ඕන මතු පිරිමියෙක් වෙන මට ඔයා විවරණයක් ආශිර්වාදයක් දෙන්න කියලා. එහෙම කරෙන්න. සමගියෙන් කරන්න ඕනේ. නැත්තම් තමුසේ මට විවරණයක් දෙනවකෝ. එහෙම දෙන තැනම ඉවරයි ඒක. එහෙම බෑ. ඔබ හිත පහත් විවරණේ බලෙන් ගන්නත් බෑ. බෙල්ල මිරි කළා දෙනවා කියලා කවුරු ගන්න. එහෙම හරියන්නේ. හරියට හොඳට සලකලා උපස්ථාන කරලා අන්න එයාගේ කටින් පිට වෙන්න මගේ නෝන පිරිමියෙක්ම වෙන්න ඕන ලබනවා. ඇයි කියන්න හිතෙන්නේ? එයාට හොඳට ඉස්සර කකුල් හොදලා ගොඩක් වැඩ කරලා තියෙනවා. පරණ කාලේ. දැන් ඉතින් හොදන්නේ නැහැ නේ. හොදන්න වෙලාවකුත් නැහැ කකුල්. ඔව්. ඒ නිසා ඒ දේවල් කෙසේ වෙතත් දැන් තියෙන මට්ටමින් හරි උපස්ථාන කරලා බ්‍රහ්මචර්යාව රැකලා පතිවෘතාව රැකලා තමයි කාන්තාවක් පිරිමියෙක් වෙන්නේ. ඒක ධර්මයේ තව කතාවක් තියෙනවා. පිරිමියෙක් නොවෙච්ච ගෑණියෙකුත් නැහැ, ගැහණියෙක් නොවෙච්ච පිරිමියෙකුත් නැහැ. දැන් ළඟ ආත්ම ගැහණියෙක් කියලා මේ ආත්ම පිරිමියෙක් වුණා අපිට ලාලිත්‍යයක් පේන ඇවිදිනකොට. පිරිමි තමයි ඇවිදින්නේ අමුතු විදියට. කතා කරන්නේ අමුතු විදියට. දැන් ඔයක හේතුව මොකද්ද? මේ ගියා ආත්ම ඉස්ත්‍රියක්. මොකක් හරි පිනක් කරලා දැන් පිරිමියෙක්. නමුත් පරණ පුරුද්ද තාම ඇගේ. ඇගේ තොර අපි ඒකට උසුළු විසුළු කරන්න කියලා පව කරගන්න ඕනේ නැහැ. ආන්න එහෙම තියෙනවා. එතකොට ওই දෙකම තියෙනවා. එහෙනම් පුරුෂාත්මේ තියෙනවා.